शुभ वैशाख मंगल या केला शिवग्रहण में भी प्रार्थना करनो गौरवनीय माध्यमिक दिनी अवसर आई सामान्य पुदु व्यसने के दी पुलोके में क्रमेय तमाई पक्षपात भेद जाति आगम भेद किन तुरवे पुदु व्यसने के दी ආණ්ඩුවට රටට ජනතාවට උදව් වීම ඒ තුලින් පොදු ව්‍යසනයක් තුලින් කාලකන්නි සතුටක් ලැබලා ඒ තුලින් දේශපාලන වාසි ඉලක්ක වලට යන්නට කවුරු හරි පතනවන ඕ මිනිහෙක් නෙමෙයි කියලා තමයි මගේ මතය නමුත් මේ පොදු ව්‍යසනය මුණ මුල් අවදී මාර්තු මාසේ මුල් අවදීයේම गौरवनी विपक्ष बलागन हिटिया मुलसिटम आंड क्रियात्मक क्रियाकर्म विधियन विपक्ष नटे गौरवनीय बुद्धिम जनता सतुट पत्ने मुहुदे वटवन दिवाइन घट कोरोना बनी वसंगत रोग्या चीनेन पेमिनेन नट सिद्धवुने ऐ अपि सतुटक लबनोने में ऐत्त कियन्नोने गौतम बुद्धान मासित किया तेन्ने देशना करला तेन्ने मुसावादा वीरमणि सिक्खापदा समाध्या अद बोरु कियला कियला आंडुव तमुंगी विश्वासे नैति करगण तीनो क्रेडिबिलिटी के नैति करगण तीनो एक बोरुवा की वम बोरु सीया कौन एक वाहन අද ආණ්ඩුවට වෙලා තියෙන එකයි ගෞරවනීය විපක්ෂයක් හැටියට මේ මොහොතේ නිහඬව ගොළුවත රකින්නවද වෙන ඕන දෙයක් වෙන්නම් කියලා ගොළුවත රකින්නවද ජනතාව වෙනුවෙන් පෙනීහින්නවද කියන දේ ගැන අපි හිතන්න ඕනේ අපිට තවත් නිහඬව ඉන්න බෑ මේ අවස්ථාවේදී මුලින්ම සංචාරක අමාත්‍යාංශය මගින් පවිත්‍ර වන්‍යාරච්චි සෞඛ්‍ය අමාත්‍යතුමිය පළවෙනි කොරෝනා රෝගියාවන් චීන කාන්තාව බදාගෙන වීඩියෝ එකක් කළා 2,40,00,000 ලක්ෂයක් ගණන් කරලා ගණන් එහා මෙහා වෙන්න පුළුවන් මට මාධ්‍ය හරහාපු ගාන සමා වෙන්න වැඩ දෙනන් නිවැරදි කරන්න ඒ වීඩියෝ එක තාම මගේ මුහුණු පොතේ තියෙනවා බලන්න පුළුවන් තාම අන්තර්ජාලයේ තියෙනවා කොරෝනා වලට බය වෙන්නට එපා ලංකාවයි තාම ආරක්ෂිතයි කොරෝනා වලට කියලා वीडियो ए वीडियो के मंगल विना तुणक वे वीडियो पवित्र वाणी अरची गर सौख्यम तुम सह अरचीन काो बदागन वेलगण मेहम तमाय मे कोरोना विकुना कोरोना रोग अर्ह संचारक प्रवर्धने राजोत्साह इतना व्यरदी कहीं रोग बिल्लट दीला सल्यूपया හැදුවා එතන ඉඳලම සිද්ධ වුණේ වරද අපි මේවා ගැන බලාගෙන හිටියා කකුලෙන් අදින්න ගියේ නැහැ කෑ ගහන්න ගියේ නැහැ විවේචනය කරන්න ගියේ නැහැ අපි බලාගෙන හිටියා මොකද්ද මේ වෙන්නේ මේ යවට අවස්ථාව දෙනු මොකද ලක්ෂ 69ක් අවස්ථාව දීලා තිබුණා මේ කණ්ඩායමට රට ගෙනියන්නට එතකොට විපක්ෂයේ කාර්යභාරය වෙන්න ඕනේ නිහඬව බලන් ඉන්න එකද අප අපේ හඬ අවදි කරන්න තීරණය කළා अतिकरु जनाधिपति गोटाबे राजपक्ष महात्म्य प्रकाश कले वैद्य संगमे पादिने अतुलु महत्तुरु किवे वसंगते सह युद्ध पटल इनवाखिल जनाधिपत अभी बलाकिटिया जनता बलाकिटिया मे सीरम अवधा जनता बला मुखद मे गहन गटे अलुद्ब गटे मुखद पीबी जयसुंदर कियन एपपीट इन्न महासुरकम वलट वग कियुत विमल वीरवंश महात्म्या कियन हटियट आर्थिक घातक नम्बू बुद्धि रजे सेवक मन
පාළුස් ලක්ෂයක රජයේ සේවකයන්ගේ පඩියෙන් භාගයක් දෙන්න කියලා. පාළුස් ලක්ෂයක රජයේ සේවකයන්. අහිංසකම රජයේ සේවකයන්. රජයේ සේවකයන්ගේ තත්ත්වය මොකද්ද? නිවස් හදන්න ලෝන් අරගෙන, තමන්ගේ අධ්‍යාපනයට ලෝන් අරගෙන, සොච්චමයි අතට එන්නේ. මේ සියලු දේවල් කැපිලා 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 බදුවලට මේකටත් කෙලින්න තමයි පීවි ජයසුන්දර මහත්මයා හදන්නේ. කරු පරිණිතාන මැතිතුමා කිව්වා වගේ මේ එතුමාගේ හඬ නොවේ. පීවි ජයසුන්දර මහත්මයාගේ හඬ නොවේ. පීවි ජයසුන්දර මහත්මයා එතන ඉන්න රූකඩ පමණයි. ඔහුව මෙහෙවන පිරිස ඉන්නේ පිටිපස්සේ. ඉතින් ඔහු කියනවා මේ 15 ලක්ෂයක් වන රජ සේවකයන්ගේ පඩිය භාගයක් දෙන්නලු ආණ්ඩුවට. අපි ගෞරවනීය විපක්ෂයක් හැටියට ජනතාව දැනුවත් කරන්නට කැමති. පහුගිය ටිකේ යෝජනාවක් හැටියට මේ මුදල් හොයන්න අහිංසක රජ සේවකයන්ව මරන්න පීඩා කරන්න මිරි කන්නට ඕනේ නැහැ. පීඩණයට පත් කරන්න ඕනේ නැහැ. මාළක යෝජනා කීපයක් තියෙනවා මේ මුදල් හොයා ගන්න ආකාරය ගැන. පළවෙනි එක පොහොට්ටුවේ සභාපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියලා තියෙනවා 2005 සිට 2015 දක්වා බැඳුම් කර වංචාව බිලියන 889යි. වීඩියෝ තියෙනවා, අන්තර්ජාලය තියෙනවා, හඬපටක් තියෙනවා. ඒ හඬපට උපයෝගී කරගෙන එතුමගෙන් අහලා හිටපු ජනාධිපතිතුමාගෙන් අහලා මේ බිලියන 889 පාවිච්චි කරන්න මේ අවස්ථාවේ රජයේ සේවකයන්ගේ පඩි කපන්න එපා. ඒ වගේම යහපාලනේ 2015 සිට 2020 දක්වා යහපාලන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව කාලේ බැඳුම් කර වංචාව බිලියන 11යි. ඒ බිලියන 11න් බිලියන 12ක් දැනට බ්ලොක් කරලා තියෙනවා, ආයතන 26ක් බ්ලොක් කරලා තියෙනවා. ඒ මුදල් ටික තියෙනවා. ඒ මුදල් පාවිච්චි කරන්න රජ සේවකයන්ගේ පඩි කපන්න එපා. දෙවන යෝජනාව. ශැන්ග්‍රිල්ලා සින්නක්කර විකුණුපුවෙක ගාලු පාරේ අංක 1. රටේ නායකයෝ දන්නව කොහොමද විකුණන්නේ කියලා. ඒකට පගාව වශයෙන් උත් බිලියන 5ක් හම්බුණා කියලා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. ඒ මුදල් පාවිච්චි කරන්න පුළුවන් මේකට. එතකොට නෙළුම් කුළුණ විවෘත කරන්න ගිහිල්ලා ගරු ජනාධිපති හිටපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වා මේකෙන් කෝටි 200ක් ගහුවා කියලා බැසිල්. දැන් බැසිල් බකම සල්ලි බෙදන්නේ. අපි නෙමෙයි කිව්වේ මේ. මේ විපක්ෂය නෙමෙයි කියන්නේ. දැන් මේ ආණ්ඩුවේ ඉන්න සභාපති පොඩි සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන්නේ මේ නෙළුම් කුළුණේ කෝටි 200ක් ගහුවා කියලා කිව්වා. ඕපනින් එකට ගිහිල්ලා ඒව පාවිච්චි කරන්න පුළුවන්. තව තියෙනවා මේ පොහොට්ටුවේ මේ පොහොට්ටුව පක්ෂේ දැන් අද රටේ ආර්ථිකය මෙහෙවන බැසිල් රාජපක්ෂ මහත්මයාටම අයිති නිවසක් තියෙන මල්වානි නිවස. ඒ නිවස විකුණලා ඒ සල්ලි ගන්න පුළුවන්. රජයේ සේවකයන්ගේ පඩියට අත තියන්න එපා. එතකොට මෙවැනි ඕනතරම් විස්තර අපිට දෙන්නට පුළුවන්. රජයේ සේවකයන්ගේ පඩිය කපන්න නැතුව කප්පාදු කරන්න නැතුව භාගයකට කෙලින්නේ නැතුව මේ වැඩේ කරන්න. ඉතින් මම හිතනවා ගෞරවනීය විපක්ෂයක් හැටියට අපි මේ දේවල් ජනතාව දැනුවත් කරන්න ඕනේ. ඒ වගේම ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉතිහාසයේ නොසිතූ විරු ලෙස ඉතිහාසයේ අහල නැති විදියට අද අඩු වෙලා තියෙනවා. ඒ සහනේ සේරම අරගෙන ආණ්ඩුව සාක්විය දාගන්න. ඒකට සාපේක්ෂව සාඩින් වල සහ සැමන් පරිප්පුල මිල අඩු කළා කියලා කියනවා. දැන් එහෙමත් එකක් නැහැ කියලා ජනතාව කියනවා. එතකොට හාල් මිල. හාල් මිල සම්බන්ධව නාඩුවද කීයද? මේ ගැසට් පත්‍රයේ මාළඟ තියෙනවා. මේ ගැසට් පත්‍රය අනුව මේ නාඩුවල මිල, මේ කිරි සම්බෝල මිල, මේ සම්බෝල මිල ගන්න තියෙනවද කඩවල? පහුගිය ටිකේ මම මේ ගැන හොඳට දැනුවත් වුණා. පහුගිය ටිකේ මම ගම්ලත් මහත්මයාට කතා කළා, ඩඩ්ලි මහත්මයාට කතා කළා. කිලෝ 5 බෑග් මං 7000ක් 8000ක් අතර ගානක් බෙදුවා. මිල අඩු කළේ නැහැ කවුරු. ඒක බෙදන්න ගිහිල්ලා ආපු හාල්ලුරියත් මන්ත්‍රී නිවාසෙදී ප්‍රශ්නයක් වෙලා සිරගත වෙන්න පවා වුණා.
ආණ්ඩුව සහනාධාර දෙන්නේ නැහැ. මුලින්ම මම හිතන්නේ පාලි තෙවරප් පෙරව මහත්මයා මේක පටන් ගත්තා. ඊට පස්සේ මරික්කාර් මහත්මයා, කාවින්ද මහත්මයා මේ බොහෝ විපක්ෂීය මන්ත්‍රීවරු තමුන්ගේ පොකට් එකේ රජයේ සේවකයන්ගේ පඩි කපන්න කිව්වේ නැහැ. ඒ වගේ කූට ව්‍යාපාර කරන්නේ නැතුව ජනතාවගේ සහයෝගයෙන්, මිත්‍රයන්ගේ සහයෝගයෙන් තමුන්ගේ මුදලින් මේව බෙදන්න ගියා. මේක බෙදන එක ආණ්ඩුවට ලැජ්ජාවක් වුණා. නමුත් ජනතාව එක දිගට දුරකට නැවතුම් දෙමින් එයාට කන්න නෑ, බොන්න නෑ, හාල් ටිකක් නෑ, පොල්, කොස්, දෙල් මේ එළවලු ටිකක් නෑ කියලා කිව්වම මම පහුගිය ටිකේ දඹුල්ලෙන් එළවලු ගෙනා ඒවා පවා ගෙන්න දුන්නේ නැතුව ප්‍රශ්න වෙලා මට රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙන්න සිද්ධ වුණා. ඒක ලංකාවේ ජනතාව දන්නවා. ඉතින් මේ සහන දෙන්නේ නැති නිසයි ওই පැඩි වුණේ. විපක්ෂයට පාට බහැලා ඒ දේ කරන්න සිද්ධ වුණේ. ඉතින් ඒ වගේම පෞගෙටිකී අපි දැක්කා රෝහිත අබේගුණවර්ධන කැබිනට් අමාත්‍යවරයා අපේ මිත්‍ර එතුමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා මේ මුදල් සතයක්වත් ලංකාවට ඇවිල්ලා නැහැ කියලා. නමුත් ඇමරිකන් තානාධිපති මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා කියලා තියෙනවා ඩොලර් බිලියන 5.5ක් මුදා හැරියා කියලා. දැන් කරන්න තියෙන්නේ මොනවද? ඒ වගේ තීරණයක් ගත්තා නම් ආයෙ වෙනස් කරන්නේ නැහැ යාය. ඒකට කරන්න තියෙන්නේ ඊට සරලම විදියට සල්ලි අච්චු ගහලා මේ දේවල් කරන එකයි. අන්තික ෆෝබස් අග්‍රාමී කිව්ව විදියට මේ රජයේ යම් යම් නායකයෝ ආසියාවේ වෙන 3 වෙනි 4 වෙනි 5 වෙනි කෝටිපති. ඉතින් ඇයි මෙහෙම සල්ලි තියාගෙන ඇමරිකන් පුරවැසියන් මේ ටිකට අහිංසක රජයේ සේවකයන්ගේ පඩියට වැඩේ දෙන්නේ නැහැ. අපි දන්නවා මිග් ගනු දෙනුවේ ගාන ඩොලර් බිලියන 7යි. එතකොට එයා ලංකාවේ අලුතෙන් ෆ්ලයිට්ස් ගත්ත ගණ දිලව වුණා පෞගීතිගේ. ඉතින් මේ මුදල් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මම නැවත නැවතත් කියනවා ගෞරවනීය විපක්ෂයට තියෙන තවත් ලොකු ප්‍රශ්නයක් තමයි ආණ්ඩුවේ කිසිම තනතුරක් දරන්නේ නැති, ආණ්ඩුවේ කිසිම ටයිටල් එකක් නැති ඇමරිකන් පුරවැසි බැසිල් රාජපක්ෂ මහත්මයාට මේ මුදල් සහ ආර්ථිකය හැන්ඩල් කරන්නට, මේක බෙදා හරින්නට, සමනය කරන්නට, මේ දේවල් ගැන අධීක්ෂණය කරන්නට බාර දීම ගැන ජනතාව අපිට කියනවා විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට. බැසිල් රාජපක්ෂ මහත්මයාට බොහෝ චෝදනා තියෙන පුද්ගලයෙක්. එතුමා 2015 ජනවාරි 8 වෙනිදා යහපාලන ආණ්ඩුව ආපු වෙලේ ඊට දවස් දෙකකට පස්සේ පුෂ්පා රාජපක්ෂ කියන එතුමාගේ බිරිඳත් සමග ගුවන් තොටුපළින් පැනලා යනවා අපි දැක්කා. ඒක මේ මාධ්‍ය ආයතනවල ටීවී වල හැමතැනම ගියා. ඉතින් මෙවැනි පුද්ගලයෙක්ට තමයි බාර දීලා තියෙන්නේ මේ මුදල් බිඳ බෙරන්න. ඉතින් මම හිතන්නේ ඒක ඉතාම භයානක තත්ත්වයක් හැට අපි දකිනවා. ඒ වගේම නිව්යෝක් ටයිම්ස් පත්‍රයේ පෞගීතිකේ එක දිගට කිව්වා මේ අය චීන මරෝගුලකට අහු වෙලා තියෙනවා කියලා. මම චීනයේ සමග එහෙම ආරෝවක් විරුද්ධත්වයක් නැහැ. මම දකින්නේ මේක තිත්ත්‍යත්ත කතා කරන දේශපාලඥයෙක් කලාකාරයෙක් හැටියට. මේක හරියට පොලි මුදලාලිගේ ගෙදර පොලි මුදලාලි අතින් මුණ වරදක් වගේ. බැරිවලත් ලංකාවගේ රටක මේ වසංගතය ඇතිවිලා ලංකාවේ ඉඳ ලෝකෙට පැතුරුණා නම් මුළු ලෝකෙම ඇවිල්ලා අපිට යුද්ධ ප්‍රකාශ කරයි. නමුත් ලෝකේ බලවත්ම රටක් වන චීනයේ අද මේක වෙලා තියෙන්නේ. චීනට සියලු දෙනා ණයයි. අපේ ලංකාවත් මේ ඉන්න දේශපාලඥයෝ චීනට උගස් තියලා ඉවරයි. පෝට් සිටියද ඒකත් සින්නක් කර දෙන්නේ යන්තම් එහා පාලන ආණ්ඩුවේ බේරගත්තා. එතකොට ෂැන්ග්‍රිල්ලා එක සින්නක් කර දීලා ඉවරයි. ඉතින් මේ වගේ අහුවෙලා ඉවරයි. අර මේ ඇංගෝලාවේ සන්තුෂ් මහත්තයා අහුණා වගේ තවත් නිකරබර් තවත් මියන්මාරේ තවත් තවත් මොනවද රටවල් බොහෝමයක් මෙවැනි චීන ණයවලට අවුලත තහිටි වැඩි දූපත් සවුත් ඇප්‍රිකාවේ රටවල් බොහෝමයක් අහුවෙලා තියෙනවා. අපිත් අහුවෙලා තියෙන අපිට කතා කරන්න බෑ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන මෙවැනි කාලෙක විපක්ෂයක් ඇඩේට අපිට මේවා බලලා නිහඬ වෙන්නට බෑ, බොරු කියන්නට බෑ,
බොරු කීමේ සීමාවක් නැහැ මේ ආණ්ඩුව සංඛ්‍යා ලේඛන බොරු කියලා කියනවා අද ආසාදිතයන් ගාන උදේ එක ගානක් කියනවා ඊට පස්සේ කියන PCR report එක වැරදි වෙන ගානක් කියනවා රණවීරුවේ පාරේ මරුනම කියනවා මුලින් කියනවා කොරෝනා කියලා කියනවා පස්සේ කියනවා බීමස් මුරේ කියලා කියනවා අපස්මාරේ කියනවා හාය කියනවා එහෙම නෙමෙයි කියලා කියනවා ඉතින් මම හිතන්නේ මෙවැනි තත්ත්වයක් ඇතිදී හරි අමාරුයි මේ රජය විශ්වාස කරන්න ඒ හිඳ මම නැවත නැවතත් ආණ්ඩුවේ ගිලා ඉන්නවා බොරු කීම නවත්තලා දැන්වත් සත්‍ය ප්‍රකාශ කරලා මේ සහන පිට ජනතාවට ලබා දෙන්න ඒක තමයි අපේ ඉල්ලීම පස්ස තීරණා මෙතුමාගේ මගුල් ආණ්ඩ පුළුවන් කරනවා මේ වන්දන රාමනායක මහතාට පොඩ්ඩක් යොමු කරනවා මේක මට මොන වුණා කිව්වද මේ රජයේ මුද රජයේ මුල්‍ය කටයුතු සිද්ධ වෙන්නේ දෙවන ආකාරය ඇත්තම විවස්ථා අනුකූලව නෙමෙයි කියලා දැන් දිගින් දිගටම එනවා ඇත්තර මොකද්ද මේ සිද්ධේ ඇත්ත වශයෙන්ම මුල්ලේ කටයුතු බාර දීලා තියෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයාට කියන එක ගැසට් නිවේදනයකින්ම අන්තර්ජාලයේ මුහුණුවත රාපි දැක්කා ඉතින් මුල්ලේ කටයුතු බාර දෙන්නට ඕන රටේ විශ්වාසය දිනාගත්ත ඉතිහාසයේ පෙරවැරදි जयसुंदर महात्म्य बसिल राजपक्ष महात्म्या විමල් වීරවංශ මහත්මයා කිව්වා වගේම මේ අය ආර්ථික ඝාතකයෝ කියන එක තමයි විපක්ෂයේ ඕට දෙන චරිත සාධක. ඔබතුමා දැන් කාලාන්තරයක් පාර්ලිමේන්තුවේ මේ ගැන ඉන්න කෙනෙක්. අපි දන්නවා මේ පහුගිය කාලවල ඔය රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයන්ගේ කීම් අහලා වැඩ කරන්න ගිහිල්ලා හිරගෙවල්වල අධිකරණවල ළඟට සිද්ධ වුණා. ඒ නිලධාරීන්ට රංජන් රාමනායක මහතා දෙන පණිවිඩය මොකද්ද? මොකද කියන්නේ? පහුගියට කි ඔබතුමා කියන දේ හරි එකගයි සිල්රිදි හොරු අහුණා පීවි ජයසුන්දර මහත්මයාට මේ වගේ ලෙඩ ගොඩක් ආවා ඉතින් සමහර කාර්ය මණ්ඩලවල ඉන්න සමහර නිලධාරීන් ලේකම්වරු තාජ්ජගේ කාපාක්කගේ මුදල් අරන් අහුණා වැරදි තීන්දුව වලට එකඟ වෙලා එක එක හිටපු ජනාධිපතිවරුන්ගේ අගමැතිවරුන්ගේ සිරගත වෙන්නට සිද්ධ වුණා ඉතින් මම විශ්වාස කරන දෙය තමයි මැතිවරණ කොමසාරිස්තුමත් කිව්වා වගේ මහින්ද දේශප්‍රිය මහත්මයාත් කිව්වා වගේ රජයේ සේවකෙක් වගේ කියන්න ඕනේ ජනතාවට රජයේ සේවකයාට පඩි ගෙවන්නේ ජනතාවගේ බදු මුදල් වලින් ඔහු වගේ කිව්වෙත්තේ සත්‍යයට බුද්ධ ධර්මයට ක්‍රිස්තු ධර්මයට ඉස්ලාම් ධර්මයට ස්වභාව ධර්මයට සහ සත්‍යයට වගේම තමුන්ට පඩි ගෙවන ජනතාවට එහිඳ රජයේ සේවකියෝ කවදාවත් එක එක අයගේ රූ කර වේලා අරයා කිව්වා මට හොරෙන් මෙහෙම දෙයක් කියන්න පීබී රජයේ සේවකයන්ගේ පඩි කපන්න භාගයක් කියලා ඒව කියලා අන්තිමට රටේ ඉන්න බැරි තත්ත්වයක් උදා කරගන්න නැතුව මම රජයේ ඉහළින් නිලධාරීන්ට කියන්නේ දේශපාලඥයන්ගේ ලනු කාලා හිරගත වෙන්නේ නැතුව සත්‍ය රණව හර්ද සාක්ෂි රණව වැඩ කරන්න කියලා කියලා දෙනවා. අවසන් දැන් මේ රජය කියන්නේ අයවැය පරතරය ගියව ගන්න තමයි මම මුදල අවශ්‍ය කියලා. අයවැය පරතරේ පියව ගන්න නම් රාජ්‍ය සේකංගේ වැටුප් තප්පාදු නොකර ඒක අඩක්වත් තාලක්වත් තුන්තාලක්වත් ඉල්ලන්නේ නැතුව මේකට පුළුවන් පාර්ලිමේන්තුව කැඳවලා උදල් පරතක් ගෙනල්ලා සම්මත කරගන්න මේ කෙටිම ක්‍රමය මේ මේ ව්‍යසනයක් කියලා වෙලාවට කාගෙන්වත් හංගා ගන්න අවශ්‍යතාවයක් නැහැ විවස්ථානුකූලව වැඩගත් විදිහට කරන්න පුළුවන් දැන් ඔබතුමාගේ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්මයාත් කියලා තියෙනවා අපේ කොන්දේස විරහිතව මේ සඳහා සහයෝගය දෙනවා පඩිය පඩිය පා කැම ටික අපි ගෙදරින් අරන් එන්නම් පඩිය පා තේ එකක්වත් එපා අපිට අවස්ථාව දෙන්න මේ මුදල් කළමනාකරණයේ ඔඩිට් එක ගන්න යම් කිසි දෙයක් සහෝදරයා හංගනවා නම් ඒක පහල ගහනවා නම් එතර වංචාවක් තියෙනවනේ දැන් මේ අය පහුගිය ටිකේ මේ සෙල්ලම් පාර්ලිමේන්තුව කැදෙවුවනේ ඒ කැදෙවුවේ මොකද හිටපු മന്ത്രി බැසිල් රාජපක්ෂ මහත්තයව ගෙන්නන්න නැත්තම් ගෙන්නන්න හේතුවක් නැහැ කැදන්න හේතුවක් නැහැ හිටපු අය ඉතින් අපි ගියෙත් නැත්තේ මේක සෙල්ලම් පාර්ලිමේන්තුවක් ඉදන් ඒක අර්ලිය ගහ മന്ത്രി කැඳවන්න එපා අපිට කැඳවන්න ඒක පාර්ලිමේන්තුවේ
තේපා මුකුත් එපා දීමනා මුකුත් එපා ඔය පහුගිය ටිකේ ඔය මුදල ගත්තේ නැහැ නේ මම ලක්ෂයක් වැඩි වුණා ගත්තේ නැහැ පැමිණි විදීමනාවත් අපි ගත්තේ නැහැ ඒක සංඛ්‍යාලේඛන වලින් බලන්න පුළුවන් ඉතින් අපිට පාර්ලිමේන්තුවේ කතානායකතුමා ඉස්සරහා පිට නැගිටලා අහන්න පුළුවන්කම තියෙන්න ඕනේ මේ ආපු මේ ඇමරිකාන් දෙනවා කිව්ව මේ බිලියන 5.5 කවද දෙන්නේ මොකද්ද වෙන්නේ එතකොට පහුගිය ටිකේ අපි දැක්ක ගරු ජනාධිපතිතුමාට එක් යම් යම් නාලිකාවල ලොකු ගිහිලා මිලියන 30 40 50 දෙනවා එතන එකතු වෙලා තියෙනවා මං හිතන්නේ ලංකාවේ අරමුදලම මිලියන 891 එතන මිලියන 891ක් තියෙනවා කප්පරක් ගහපු සල්ලි තියෙනවා අහිංසක ලක්ෂ 15ක් වෙන රජයේ සේවකයන්ගේ පඩියට දෙන්න යන වැඩි ඉතින් මං කියන්නේ පාර්ලිමේන්තුව කැදෙවොත් මාධ්‍යයක් තියෙනවා සියලු දෙනා ඉදිරිපිට අහන්න පුළුවන් මේකට මූණ දෙන්න බැරි හින්දා තමයි ආණ්ඩුව හර්ලියගහ මන්දිරේ සෙල්ලම් පාර්ලිමේන්තුව පාත්වි කවුරුත් ගියෙත් නැහැ ජේවීපී එක ගියෙත් නැහැ අපි සමග පෙරමුණ ගියෙත් නැහැ එක්සත් ජාතික පක්ෂය ගියෙත් නැහැ කවුරුත් ගියේ නැහැ නිකන් කාලා බීලා මම කියන්නේ ආණ්ඩුවට කොන්දක් නැහැ පාර්ලිමේන්තුව කැන්දා द्रोह मंत्री निवास मम नील निवास बारे नील वाहन බාරගත්තේ නැහැ මම බොහොම සත්භාවයෙන් තමයි මේක බලන් ඉඳලා මට එක දිගට දුරගතන ඇමතුම් දැන් ආවා ගම්වලින ජනතාවගේ විශේෂයෙන් මගේ මට වැඩිම මනාප දුන්නු ගම්පා දිස්ත්‍රික් ජනතාව ඔබතුමාට අපි වැඩිම මනාප දුන්නා 216,000 දුන්නා අපිට මේ වගේ දෙයක් වුණා ඔබතුමා අපි බලන්නේ නැද්ද අපේ තුන් වේල ගැන හිතන්නේ නැද්ද අපිට කන්න නැහැ බොන්න නැහැ මේකට රංජන අය රංජන මල්ලි රංජන පුතේ ඇමතුතුමා मंत्री මේ හාල් මුදලාලිලට කතා කරලා ගම්ලත් මහත්තයා ඩල්ලි මහත්තයාට කතා කරලා මේ එලෝලු ගේනහම දඹුල්ලේ මුදලාලිලට කතා කරලා මේක ගෙන්න උත්සාහ කළා ඒකෙද්දි පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාසයට එන්න යද්දි මට කිව්වා ඔබ මන්ත්‍රීවරෙක් නෙමේ ඔබට මේ එලෝලු වාහනේ ඇතුළට දැම්ම දෙන්න බෑ කියලා මං කිව්වා මේකේ කුඩු ගංජා නෙමේ තියෙන්නේ එතනෝල් නෙමේ තියෙන්නේ එලෝලු තියෙන්නේ මේක දෙන්න අවසර දෙන්න කියලා. එතකොට කිව්වා මන්ත්‍රීවරයාට විතරයි ඇතුල් වෙන්න පුළුවන් මන්ත්‍රීලාගේ වාහනේ විතරයි කියලා. මම අපේ ලේකම් ලකි මහත්මයාට වෙන වාහනේ කියලා එළොල්ලුරිය ලාලවිල කිව්වා. දැන් මේ මගේ වාහනේ එළොල්ලුරිය. දැන් ඇතුල් වෙන්න දෙන්න කියලා. එහෙම තමයි ප්ලෑන් කරලා උපක්‍රමශීලීව ප්ලෑන් කරලා තමයි එළොල්ලුරිය නගල ඇවිල්ලා ඒවා උස්සලා කුමේ බකට් වල දාලා මේවට බය නැති රේදුරු මහතුරු හෙව්වා එතකොට ෆිසියෝතෙරපිස්ට් අපේ හිටියා මැසිව් කෙනෙක් අපේ රුවන් කියලා ඒ පුද්ගලයා පාර්ට් ටයිම් වාහන වලින් ගිහිල්ලා හයර් වෙන පුද්ගලෙයි අවුරුදු 6ක් තිස්සේ ඒ ගේට්වෙන් ආපු කෙනෙක් ඔහුට කිව්වා එන්න ඇවිල්ලා කොරෝනාවට බය නැත්තම් මල්ලි ඇවිල්ලා පෞගෙටිගේ අපි එක බෙදන්න කියලා ඔහු එක්ක පෞගෙටිගේ බෙදුවා මීගෝ ප්‍රදේශයේ පල්ලන්සේනේ තක්කියා පාරේ දලුපත ඇතුළු සියලු පැතිවල ඔහුගේ බොලෙරෝ 57.3 DAD කියන වාහනේ බෙදුවේ ඒක මේ කැබ් එක මේ පුද්ගලයාද්දි එතන හිටිය රජයට සම්බන්ධ රජෙන් මම පොලිසියට ගරු කරනවා පොලිසිය මේ ටිකේ කරන
සේවයගෙන මගේ ආචාර්ය සිරසනම ආචාර්ය කරනවා නමුත් එතන හිටිය අර මෑතකදී අර සුනකේ පාප්පෙට මුත්‍රා කරලා වෙඩි තිබ්බ වගේම නිලධාරියෙක් හිටියා ගේට්ටුවේ දැන් මේ බල්ලෙක්ට චූ කරන්න බෑ වෙඩි දින ඔළුවට දෙවෙනි එවැනි මුළු පොලිසියෙම ගෞරව විනාශ කරන මේ මේ පොලිසි නිලධාරියන් ඉන්නවා පොලිසිය ඉතාම හොඳ ගෞරවනීය සේවයක් කරනවා නිදි මරාගෙන ඒ අතර ඒ පොහොට්ටුවට කඩේ යන ඒ වගේ නිලධාරියන් කීප දෙනෙක් ඉන්නවා මේ නිලධාරියා ගේට්ටුවේ නිලධාරියා ෆෝන් එක ඕන් කරගෙන මට දිගින් දිගටම කරදර කරපු නිලධාරියා ෆෝන් එක ඕන් කරගෙන මට කිව්වා අපේ ඒ ගෙදරට එන මේ බඩු බෙදන්න එන රුවන්ව දවස් 14කට නිරෝධායනයට යවුවා කියලා මට පොඩ්ඩක් කේන්ති ගියා මම ඇහුවා මේකේ කුඩු නෙමේ ගංජා තියෙන එළවලු තියෙන්නේ මේ මේ හාල් තියෙන ඇයි මේක ඔබද හැම වෙලේම දිගටම මෙහෙම කරදර කරන්න කියලා කෑ ගැහුවම ඔහු ඒක එවලේ වීඩියෝ කරලා ඒක පැය එකහමාරක් ඇතුළත හිරු එකේ ලයිව් ගියා ලංකාවේ පොලිසිය තමුන්ගේ දුරකථනයෙන් රෙකෝඩ් කරලා හිරු නාලිකාවට විකුණනවා කුඩු සල්ලි වලින් ගැපෙන සමහර නිලධාරීන් ලංකාවේ ඉන්නවා ඉතින් ඒකයි තත්ත්වේ ඉතින් මෙවැනි දේවල් ඉස්සරහටත් වෙයි ඊට පස්සේ නැවත වතාව මම දවස් 6කට ගිහිල්ලා පල්ලන් සේනේ අර රැඳුම් නිවාස දැම්මා එතනත් ඉන්නේ අනේ අහිංසක දරුවෝ කුඩු ගහන කුඩු වලට අහුවෙච්ච 99ක් ඉන්නේ හාර්සේ ගානක් හිටියා අන්ත දුක් විඳිනවා කුඩු කාරයෝ එළියේ ඉන්නවා කුඩු ගෙන්නන නාලිකාවල් ප්‍රධාන එළියේ ඉන්නවා කුඩු ගෙන ඇමතිලා එළියේ ඉන්නවා අර දරුවෝ ටික දුක් විඳිනවා ඉතින් මෙවැනි තත්ත්වයක් තියෙන රටක් අද මේ කුඩු වර්ග සංගතේ හින්දානේ දෙයියනේ සුදු වැල්ලේ පුද්ගලත් අහුනේ අද නාවික හමුදාවේ වීරෝදාර රණ විරුවන්ටත් බෝකලෙ මෙයයි ඉතින් මේ කුඩු වසංගතේ කොරෝනා වගේ වසංගතයක් ඉතින් ඉදිරියේදීත් එක දිගටම කුඩු වලට විරුද්ධව කතා කරද්දි මට කුඩු වලින් පඩි ගන්න මාධ්‍යවේදී කුඩු නාලිකා වලින් යැපෙන මාධ්‍යවේදී සහ කුඩු නාලිකාවේ සල්ලි ගන්න සමහර අතලොස්සක් පොලිස් නිලධාරින්ගේ මේ වගේ දේවල් ඔබ කිව්වා වගේ ඉදිරියටත් වෙයි ඔබතුමා ඒක නවත්වන්න ඔබතුමා නිතර නිතර චෝදනා කරනවා මේ නාලිකා කිහිපයක් කුඩු සල්ලි වලින් යැපෙනවා කියලා ඔබ මෙයා ප්‍රකාශ කරන මූලාශ්‍ර තියෙනවද අනිවාර්ය මූලාශ්‍ර තියෙනවා අජිත් රෝහණ මහත්මයාගේ මේ මේ වීඩියෝ එක පටේ දෙන්න මට අරගෙන වා වේලා අරගෙන මගේ ෆෝන් එකෙන් දෙන්න අරගෙන මේ මේ අජිත් රෝහණ මහත්මයා කියනවා ඉතාලම පැහැදිලිව රොමාරෝ දුමින්ද සිල්වා මහත්මයා කුඩු ලාලිතගෙන් සහ වෙලේසුදා කුඩු වෙලේසුදාගෙන් ලක්ෂ 25ක් ගත්තා කියලා කොළඹ හෝටලේ ඉතින් ඒක වීඩියෝ පටේ තියෙනවා. ඉතින් ඊට පස්සේ උසාවියේදී කියනවා මේ මුදල් ලබා ගත්තේ පොලියට කියලා. රටේ පොලියට මුදල් ගන්න ඕනතරම් ආයතන තියෙනවා. ලංකා බැංකුව, කමර්ෂල් බැංකුව, සම්පාර බැංකුව, මහජන බැංකුව, LB ෆිනෑන්ස් මේ ඕනතරම් තියෙද්දි ඇයි වෙලේසුදාගෙන් සල්ලි ගන්නෙ? ලක්ෂ 25 ගන්න පුදුම වැඩ. ඒක ගන්න ශැන්ඩ්‍රිල්ලා කියන්නේ මොකද්ද? සිනමන් ග්‍රෑන්ඩ් එකේ. ඒකේ ගන්නවා CCTV එකේ තියෙනවා. නීතිඥ මහත්තයා කියලා කියනවා මගේ සේවාදායකයා පොලියට ලක්ෂ 25ක් ගත්තා. පොලි නෙමේ මේවා කුඩු සල්ලි. ඉතින් මම මේ නාලිකා එක්ක එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. මගේ එහෙම වෛරයක් නැහැ. නමුත් මට කුඩු වල දෙක වෙන්න බෑ. කුඩු කියන්නේ මේක විනා අපි මාධ්‍යවේදීන් හැටියට මම ගරු කරනවා එතනilla මාධ්‍යවේදීන්ට ගියා ගියා දැන් ළඟදී ඉතින් මම කියන්නේ කුඩු වලට මට අතුස්සන්න බෑ කුඩු ලෝලින්ටත් මම විරුද්ධයි කුඩු ගේනායටත් විරුද්ධයි කුඩු වලට සම්බන්ධ දේශපාලඥයන්ටත් මම විරුද්ධයි කුඩු වලින් පඩි ගන්න පොලිස් නිලධාරින්ටත් මම විරුද්ධයි කුඩු වලින් පඩි ගන්න මාධ්‍යවේදීන්ටත් මම විරුද්ධයි ඒ සිල් දෙනාට මම විරුද්ධයි ඒකට පක්ෂ වෙනවා කියන්නේ ලොකු දේවල් ලැබෙනවා බොහෝ බොහෝ මේ මේ වාසි තියෙනවා යාන වාහන ඉඩම් කඩම් දේපල සල්ලි පෙම්වතියන් රුසියන් පෙම්වතියන් මේ සියලු දේවල් පුළුවන් ලබා ගන්න නමුත් ඒවා සේරම තියෙද්දි
තමයි මම රිස්ක් එකක් අරගෙන මෙයා කැප්පෙන්නේ මට මේවා ගැන කියන්න ගිහිල්ලා තියෙනවා මදි අර බිලියන ඔබ දෙන්න බිලියන බිලියන 10 කියලා හිරුණාලේ කාට ප්‍රදානයි මා මිත්‍ර රෙනෝල්ඩ් සිල්ව මහත්මයා කඩුවක් දාලා තියෙනවා මම නඩුවට එනවා මං හිතන්නේ ඔහොම ඒවට නඩු දායි කියලා එහෙම ඉස්සෙල්ලත් නඩුවක් දාන්න ගිහිල්ලා තව කුඩුවට සම්බන්ධයේ බලඥය කිවන්නේ මට මේගොම නඩුවක් තියෙනවා නිමල් ලස මහත්තයා නඩුවක් දාලා තියෙනවා තාම ඇදෙනවා ඉතින් ඒවනම් ඒව දාද්දි මං හිතන්නේ ඒගොල්ලන්ට පෙන්වන්න වෙනවා කොහෙන්ද පාලන්තුරේ හන්දියේ ප්‍රොෆෙසර් සරත් විජේසේකර මහත්තයා කියනවා වගේ පාලන්තුන හන්දියේ महाचार्य सरत् विजयशेखर महत्या लक्ष्मी फुड फ्राइड रईस दुमिंद सील महत्या कैशियर हितुमकोमद मेच्चर बिलियन पति मेहम मुदल मेहम हिरुणा सलिता हिरुणा सलिता कुडुना तम ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙනවා මේදී මේ සුදා එහෙම නැත්නම් කම්පන විද්‍යාලාගේ සමන්ත කුමාර විසින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අරුමාතුර රොමෙලෝ දුමින්ද සිල්වා ළමති අයට යම් මුදල් ලබා දී තිබෙන බවට අරාවර්ගයේ වී තිබෙනවා ඒ වගේම දුමින්ද සිල්වා ළමති අය පසුගිය දිනක අතුරුගිරිය ප්‍රදේශයේදී මිය ගිය ලාලිත කෞශල්‍ය හිම පුදුලාලිත ළමත්තාගෙනුත් මුදල් ලබාගෙන ඇති බවට साक्षी अवस्था साक्षी मे कि
අද ඉතාම ජනප්‍රිය දිවාරය නැතුව වැඩ කරලා ජනතාවගේ විශ්වාසය දිනාගත්ත අජිත් රෝහණ මහත්තයා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයාම කියනවා අරුමාදුර රොමේරෝ තුමින්ද සිල්වා මහත්මයා හිරුනාලිකාවේ අයිති රේනෝ සිල්වා මහත්මයාගේ සහෝදරයා කුඩු ලාලිතගෙන් සහ විලේ සුදාගෙන් මුදල් ලබා ගත්තා ඉතින් මට නෙමේ නඩු දාන්න ඕනේ ගරු රේනෝ සිල්වා මහත්මයා මේ අජිත් රෝහණ මහත්තයාට එතුම බරපතල චෝදනාවක් කරන්නේ මේ මුදල් විශෝධිකරණය මිනිස් ජාවාරණ සහ කුඩු සල්ලි ඉතින් දැන් පහුගිය ටිකේ මේ නාලිකාවට ඇවිල්ලා ගරුතර මහා සංඝරත්නයට මම කිසිම වචනයක් කියන්නේ නැහැ ගරු කරනවා පසුග පීඨව වදිනවා ස්වාමීන් වහන්සේලා කී දෙනෙක් කිව්වද මේ කුඩු වල සම්බන්ධයව නිදාස් කරන්න කියලා ඒ දාන ක්ලිප් එකෙන් ක්ලිප් එකට සල්ලි ගෙවනවා කී දෙනෙක් ඇවිල්ලා මැරෙන්න හැදුවද නිදාස් කරන්න කියලා එතකොට අපි දන්නවා බාරත ලක්ෂණ ගාතනුනේ කොහොමද බාතනුන ගමන් කවුද දිව්වේ ජයවර්ධනපුර හොස්පිටල් එකට ඊට පස්සේ ඇම්බියුලන්ස් ෆ්ලයිට් එකක් අරගෙන සිංගප්පූරුවට මවුන්ට් එලිසබෙත් එකට ඇවිල්ලා කවුද මුසාවාදා වේරමණි සික්කාපද සමාදියාමි අපි කෙනෙක්ට වැරදි විදියට බොරු චෝදනා කළොත් අපිට හෙන ගහනවා ඒ වගේම වැරදි කුඩු මිනිමැරුම් හොරකම් දැක දැක පින්පඩි අරගෙන විපක්ෂයේ නිකන් වාඩි වෙලා ඉන්නවනම් ගොළු හදවතක් වගේ മന്ത്രിවරෙක් ඌටත් හෙන ගහනවා මට එහෙම ඉන්න බෑ මැරුවත් කට කැපුවත් තිත් ඇත්ත කතා කරනවා මේ කුඩු කාර්යයක හැප්පෙන එක බෙල්ල ගහලන වැඩක් මට පුළුවන් මේ කට්ටියක ගිහිල්ලා ওই නාලිකාවේ සියලුම ජෝගි නටනට මුදල් හොය හොය ඉන්න ඉතින් මම ලංකාවේ ආණ්ඩුවේ ඉහළට කියන්නේ මෙවැනි පැටිකිරි තියෙන සමහර නාලිකාවල අයිතිකාරයන්ට ලයිසන් දෙන්න එපා. එතකොට බොරුමයි කියන්නේ. ඒ නිවුස් වල තියෙන බොරු. කුඩු කාර්යයකින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ හින්දා මම කියන්නේ. ඔබතුමා මෙන් ඉදිරියටත් මෙන් පොඩි වදිනවද? අපි නම් පැන්නේ දිගින් දිගට ඔබතුමා වන්දනා කරලා ඇත්තම ඒක නම් හොඳ ප්‍රශ්නයක්. හොරු වල්ලන්න ගිය මම ඊයේ බැලුවා ස්පීල්බර්ග් මහත්තයාගේ ෆිල්ම් එකක් ලෙනාඩෝ ඩි කැප්‍රියෝ සහ තවත් මේ ටොම් හෑන්ක්ස් ඉන් ද ෆිල්ම් එක කැච් මී ඉෆ් යූ කැන් කියන ෆිල්ම් එක. ඒකේ තියෙන්නේ හොරු අල්ලන්න ගිය කෙනෙක්ට හොරු මේ කියන්නේ හොඳම මොලේ සුපිරි මොලේක් තියෙන හොරෙක් FBI එක හය කරනවා. හොරු අල්ලන්න යන එක ගැන ඔවුන්ගේ තියෙන ගෞරවයක්. එතකොට හිටපු කවුද මේ මේ Wikileaks එකේ කවුද ජුලියන් ඇසෙන්ජි. එතකොට අනිත් එකන කවුද දැන් රුසියන් පුරවැසිභාවයේ හම්බෙලා තියෙන ස්වෝඩන්. මේ සියලු දෙනාට සාමාන්‍ය ජාත්‍යන්තරයේ ලොකු පිළිගැනීමක් තිබුණා. අපි අල්ලපු රටේ කවුද මේ මේ තවත් දූෂණ විරුද්ධව කතා කර පුද්ගලෙක්ට ලොකු පිළිගැනීමක් තිබුණා. අන්නාසාරි. අන්නාසාරි. නමුත් ලංකාවේ වෙන දෙයක් නැහැ. ලංකාවේ බහුතරයක් හොරු වින්දා හොරු වල්ලන කෙනා තමුන්ගේ ආදායමට ගහන, තමුන්ගේ ඉන්කම් එකට පහර දෙන, තමුන්ගේ පඩිපතට පහර දෙන මහා විරුද්ධකාරී කටේ ලංකාව දකින්නේ. ඒතර හොරු වල්ලන එකාව ඉස්සලම හොරු වල්ලන එකාව ගහලා මරනවා මිසක්. හොරු වල්ලන එකාව මල් මාල දාලා පිළි අරගෙන අනේ ඔයා ජීවිත පරිත්‍යාගයෙන් කොච්චර අවදානමක් කරන්ද මේ දේ කරන්න කියන එකට ගෞරවයක් හොරුන්ගෙන් එන්නේ නැහැ. හොරු චරිත සාධකයක් දෙන්නේ නැහනේ හොරු අල්ලන කාට. හොරු චරිත සාධකයක් දෙන්නේ හොරුන්ව ආරක්ෂා කරන කාට. ඉතින් මට කවදාවත් ලංකාව වගේ රටක ගෞරවයක් වටිනාකමක් ලැබෙන්නේ නැහැ. මට සිරගත වීම අඬබඩු කැඩීම් පහර දීම් වෙඩි තැබීම් ඇසිඩ් ගේ ඔය සියලු දෙනාටම මට මොන දෙන්න නමුත් ඉතින් මම තනි මිනිහෙක් ඉඳලා මට ඒක දර්පී පීඩනේ දරා ගන්න පුළුවන්. හොරු අල්ලන්න ගිය මිනිහෙක්ට ලංකාවේ සුවදායි මරණයක් ඇති වෙලා නැහැ. අපි දැක්ක අමන්පල කවුද අපේ ඇසිල් ලලිත් අමන්පල මහත්තයා මේ හොරෙක් අල්ලන්න ගියා. අද ඇසිඩ් කාලා ගෙදර ඉන්නවා. ඉතින් ඒ වගේ කවදාවත් මේ මේ
හොරුවල්ලන්න ගියාය වෙඩි කෑවා මිසක් ගුටි කෑවා මිසක් තනතුරු නැති කරගත්තා මිසක් දැන් බලන්න අපි එක්ක වැඩ කරපු ශානි අබේසේකර මහත්තයා ඉන්ටඩික් වෙලා තියෙනවා හොඳ ජජස්ලා හොරුවල්ලන්න ගිහිල්ලා හොරුන් ඇතුළට දාලා ජොබ් බහිමි වෙලා තියෙනවා මට නඩු තියෙන දැනටවත් තියෙනවා 36ක් මම හිතන්නේ තවත් කතා කරන්න ඕන තව නඩු වැඩි මම හිතන්නේ මේ මේ හොරු ලංකාවේ ජනප්‍රිය චරිත වලට ඡන්ද හැමෙන වගේ මේ වගේ බුද්ධිමත් මේ ආචාර්යවරුන්ට හොඳ මේ 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 සරසවි සිසුවන්ටත් මනාප හැමෙන වගේ ලංකාවේ හොරුන්ටයි උගත් අයටයි එක වගේම මනාප ලැබෙනවා ජනප්‍රිය නළු හැටියට මට මනාප ලැබෙනවා ඒ වගේම ගම්පා දිස්ත්‍රික්කේ බැසිල් රාජපක්ෂලට ලක්ෂ ලක්ෂ ගණක් කියන මටත් ලක්ෂ ගණක් ලැබෙනවා එකම ගෞරවය දෙගුණක් තම උදාහරණ දිනු බුදුමන් වහන්සේ කියන්නේ එහෙනම් බොහොම ස්තුතියි අපේ කතාව සවාදාන සවාදාන වහන් හිටියට මේ මේ සිරුරට ස්තුතියි අපි මේ අපි හාල් බෙදීම තාම නවත්තන්නේ මම ආපු වහනේ තාල් තියෙනවා අවශ්‍ය කට්ටිය මේ මොකද මාධ්‍ය වේදෙන්න දුන්නා කියලා නම් අල්ලන්නේ මම දන්නවා ඒක මේ මේ එහෙනම් කට්ටියට හාල් අවශ්‍ය කට්ටිය නැවත නැවතත් කියනවා මම මේ මේ කතාවෙම කියනවා 077 36 24 9 2 7 අපි පහුගිය ටිකෙත් හාල් බෙදන්න සියලු දෙනාට කතා කළා අපේ නියෝජ්‍ය පොලිස්පති නෑ කවුද අපේ DIG දේශබන්දු මහත්තයාත් කතා කළා මම හිතන්නේ ලංකාවේ හරි අමාරුයි මේක බෙදන්න අවසර ගන්න අවසර නැහැ ඉතින් පුළුවන් වෙන අය දාලා බෙදනවා එන කට්ටියට කියනවා මසාජ් කරන්න කොල්ලෙක් ආවා කියලා ඌ රිමාන්ඩ් කරනවා එහෙමයි ඒ කියන්නේ හැම නාලිකාවම කියන්නේ පොලිස් මේක ගයිස් සම්බ සම්බති එනවා अरे मसाज कर मल लिया कैमरा मैं